ඔන්නිතින් අදත් ඔයාලට රසම් රස කෑමක් පහසුවෙන්ම හදාගන්න හැටි අරගෙන ආවා. අද මම කෙසෙල් මුව තෙම්පරාදුවක් පහසුවෙන්ම රසට හදන හැටි තමයි ඔයාලට පෙන්වන්නේ. මේ දවස්වල එළවලු මිලක් ටිකක් වැඩි නිසා මම හිතුවාද කෙසෙල් මුව තෙම්පරාදුව පහසුවෙන්ම හදන හැටි ඔයාලට පෙන්වන්න ඕනි කියලා. රසට කෙසෙල් මුව හදාගන්න පුළුවන් වීඩියෝස් කීපයක්ම මම channel එකේ දාලා තියෙනවා. මේ වීඩියෝ එක අවසානයේට ඔයාලට ඒ වීඩියෝස් ටික බලා ගන්න පුළුවන්. එහෙමනම් අපි බලමු කොහොමද මේ කෙසෙල් මුව තෙම්පරාදුව හදාගන්නේ කියලා. මුලින්ම මේ කෙසෙල් මුව මේ වගේ පොඩි කැබලි වලට කපා ගන්න ඕන. මේ තියෙන්නේ මම ඒ විදිහට ඉවත් කරගත්තු කෙසෙල් මුව කැබලි ටික. දැන් ඊළඟට මේ වගේ භාජනයක් ලිපී තියලා මේකට මම පොල් තෙල් මේසෑඳි දෙකක් විතර එකතු කර ගන්නවා. පොල් තෙල් ටික හොඳින් රත් වුණාට පස්සේ මුලින්ම අඹ තේහඳි භාගයක් විතර වගේ මම එකතු කර ගන්නවා. ඊළඟට කරපිංච ටිකකුයි රම්පෙ කැබලි ටිකකුයි මම එකතු කර ගන්නවා. ඒත් එක්කම කපාගත්තු සුදු ලුණු බික් දෙක තුනක් එකතු කර ගන්නවා. සුදු ලුණු ටික එකතු කරගෙන තප්පර කීපයක් කලවම් කර ගන්න. සුදු ලුණු ගොඩාක් බැදෙන්න තියන්න අවශ්‍ය නැහැ. තප්පර කීපයක් තෙම්පරාදු කරගත්තරන් ඇති. ඊළඟට මම මේකට උම්බල කඩ මේසැඳි දෙකක් විතර එකතු කර ගන්නවා. මේකට උම්බල කඩ වෙනුවට ඔයාලට හාල් මැස් කරවල උනත් එකතු කර ගන්න පුළුවන්. හැබැයි උම්බල කඩ එකතු කරගත්තු මේ කෙසෙල් මුව තෙම්පරාදුව ඉතාමත් රසවත්ව හදා ගන්න පුළුවන්. ඒක නිසා මම අද උම්බල කඩ මේසැඳි දෙකක් තමයි එකතු කරගන්නේ. උම්බල කඩ ටික එකතු කරගෙන ටිකක් වෙලා තෙම්පරාදු කරගන්න. දැන් මම මේ වගේ පොඩියට කපාගත්තු ලොකු ලුණු ගෙඩියක් ටිකක් ලොකු ලුණු ගෙඩියක් තමයි මම අද එකතු කරගන්නේ. ලුණු ටිකක් මේකට වැඩිපුර එකතු කරගත්තට කමක් නැහැ. ඒක නිසා මම මේ වගේ පොඩියට කපාගත්තු ලුණු ටිකක් එකතු කරගන්නවා. එකතු කරගෙන ගින්දර ටිකක් වැඩි කරගෙන මේ ලුණු ටික ටිකක් තෙම්පරාදු කරගන්න ඕන. විනාඩියක් එකමාරක් විතර ලුණු ටික ටිකක් හොඳින් තෙම්පරාදු කරගන්න. ලුණු ටික මේ වගේ හොඳට තෙම්පරාදු වුණාට පස්සේ මම අපි කලින් කපාගත්තු කෙසෙල් මුව එක මේකට එකතු කරගන්නවා. කෙසෙල් මුව ටික එකතු කරගෙන ගින්දර ටිකක් වැඩි කරගෙන මේ කෙසෙල් මුව ටික ටිකක් වෙලා තෙම්පරාදු කරගන්න ඕන. විනාඩි දෙකක් විතර වගේ හොඳින් මේ වගේ කලවම් කරන ගමන් මේ කෙසෙල් මුව කැබලි ටික ටිකක් තෙම්පරාදු කරගන්න ඕන. ගොඩාක් ගින්දර වැඩි කරගන්න එපා. ගින්දර සාමාන්‍ය ප්‍රමාණයක් වැඩි කරගෙන කෙසෙල් මුව ටික හොඳින් තෙම්පරාදු කරගන්න ඕන. විනාඩි දෙකක් විතර මේ වගේ කලවම් කරන ගමන් තෙම්පරාදු කරගත්තට පස්සේ ගින්දර අඩු කරගෙන මම මේකට කහ තේහඳි කාලක් විතර වගේ එකතු කරගන්නවා. ඊළඟ කෑලි මිරිස් තේහඳි දෙකක් මම එකතු කරගන්නවා. මේ කෙසෙල් මුව ටිකක් ලොකු නිසා මම කෑලි මිරිස් තේහඳි දෙකක් එකතු කරගන්නවා. රස අනුව ඔයාලට කෑලි මිරිස් ප්‍රමාණය වෙනස් කරගන්න පුළුවන්. ඒත් එක්කම ගම් මිරිස් තේහඳි කාලක් විතර වගේ මම එකතු කරගන්නවා. ඒ වගේම මේ වෙලාවේදී රස අනුව ලුණු එකතු කරගන්න ඕන. ලුණු එකතු කරගෙන ගින්දර මධ්‍යම ප්‍රමාණයෙන් තියාගෙන මේ වගේ කලවම් කරන ගමන් මේ කෙසෙල් මුව ටික තෙම්පරාදු කරගන්න ඕන. මේ වගේ කලවම් කරන ගමන් මේක ටිකක් වෙලා හොඳට තෙම්පරාදු කරගන්න ඕන. මේ වගේ කලවම් කරන ගමන් තෙම්පරාදු වෙන අතරතුර ඔයාලට ලුණු රස මදිනම් තව ලුණු එකතු කරගන්න පුළුවන්. මේ වගේ කෙසෙල් මුව කැබලි ටික හොඳට තෙම්පරාදු වුණාට පස්සේ මම මේක ලිපෙන් ඉවත් කරගන්නවා. හරි, මම දැන් මේ කෙසෙල් මුව තෙම්පරාදුව හදලා ඉවරයි. මේ තියෙන්නේ මං හදපු කෙසෙල් මුව තෙම්පරාදුව. මේක ඉතාමත් රසවත්. ඔයාලට ඒ වගේම පහසුවෙන්ම හදාගන්න පුළුවන්. එහෙමනම් ඉතින් ඔයාලා මේ වගේ කෙසෙල් මුව තෙම්පරාදුවක් හදලා රස කොහොමද කියලා බලන්න.